දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 543 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා පවුල් පිටින් දුක් විඳින රටක් මේකාද. 95% පවුල් පිටින් දුක් විඳිද්දි 5% විතර පවුල් රජ සැප විඳිනවා නේද? 5% විතර රජ සැප විඳිනවා. ඔව්. දේශපාලුවන් සහ උන්දලැක්ක බැඳුණු දූෂිත නිලධාරීන් තමයි එහෙම සැප විඳින්නේ නේද? මතකද අර ඉන්න හිතෙන රටක් හදනවා කිව්ව කතාව? ඉන්න හිතෙන රටක් හදනවා අන්තිමට යන්න හිතෙන රටක් හැදුවා. දැන් ප්‍රශ්නය යන්න හිතෙන මිනිස්සුන්ට යන්න හිතන මිනිස්සුන්ට පාස්පෝට් ඕනේ. නැතුව කංජපානිව ලොකු පැටියෝ වගේ එක්කගෙන ගිහිල්ලා විදේශගත කරන්න කවුරුත් නැහනේ නේද? ආ නියම වැඩේ කියන්නේ එහෙම රට පැන්නුවටත් පස්සේ තමයි මේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් එහෙම දැනගත්තේ නේද? ආ පැන්න විදිය. දැන් අවුරුදු 2ක විතර ඉඳලා හොඳට මතක තියාගන්න ඔය පාස්පෝට් කන්තෝරුව ළඟ නේද? ඇතුළෙත් ප්‍රශ්න එළියෙත් ප්‍රශ්න. පාස්පෝට් එක හදාගන්න පෝලිමට එන්නේ සමහරු ඉස්සරින්ද රෑ ඉඳලා. හරිය ලංකාවේ 4 වටින් මෙහෙම පෝලිමට එනවා. මේ එන උදවිය පාස්පෝට් එක ගන්න අපා දුක් විඳිනවා. එක කාලයක ක්ෂණික යන්ත්‍ර සවි කරනවා කිව්වා. එහෙම අන බෙර ගැහුවා. තව කාලෙක මේ ක්ෂණිකව එවලේම දෙනවා කිව්වා. හරිද? එකක්වත් උනේ නෑ. හොඳේ දැන් අද අපි දන්නවා දවසින් ඒ කියන්නේ එක් දින සේවාවෙන් පාස්පෝට් එකක් ගන්න නම් රුපියල් 20,000ක්. හරිද? රුපියල් 20,000ක් ඕනේ. උදේ දුන්නම හවස දෙනවා. හොඳේ සාමාන්‍ය විදිහට පාස්පෝට් ගන්නවා නම් රුපියල් 10,000යි. හැබැයි ඉතින් මාස 2-3ක් යනවා නේද? ඔය පහුගිය නොවැම්බර් මාසයේ අයදුම් කළ අය පවා තාම ඉන්නවා පාස්පෝට් එක ලැබිලා නැහැ. හොඳේ ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකොට ඔය අලුත් පාස්පෝට් එකකට යනවා කියලා තමයි මේ ලොක්කෝ කියන්නේ නේද? ඒක දිහා බලාගෙන මේ උන්දලා පාස්පෝට් ඒ කියන්නේ බ්ලැන්ක් පාස්පෝට් ඕඩර් කළේ නැහැ. හරිද? බ්ලැන්ක් පාස්පෝට් ගෙන්නුවේ නැහැ. අයි මේ නොවැම්බර් වල අර පාස්පෝට් එකකට යන්න තියෙනවනේ නේද? පාස්පෝට් එකත් සමහරක් වෙලාවට අර VFS වගේ ගේමක්ද දන්නේ නැහැ නේද? ඔව් එහෙම වුණොත් හොඳට හොයලා බලලා පාස්පෝට් එකයි VFS එකයි එහෙම ඉතින් ගලපලා ලියන්න ලැබුණොත් ලියන්නම්. හරිය තොරතුරු හරියට හම්බ වුණාම හොඳේ. එතකොට දැනට අපට වාර්තා වෙන හැටියට බ්ලැන්ක් පාස්පෝට් තියෙන්නේ 63,000ක් විතර. හොඳේ ඒ නිසා තමයි ඔය මේ නොවැම්බර් වෙනකන් මේ වැඩේ හිමිහිට ඇදගෙන යන්න තමයි දැන් ඔය උත්සාහය. හොඳේ තව ටික කාලෙකින් මේකත් ප්‍රයිවටයිස් කරන්න ඕනේ, පෞද්ගලීකරණය කරන්න ඕනේ කියන මතය එනවා. මොකද ජනතාව පීඩණයට කැමති නැහෙනේ. ඒක ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. දැන් අද කාලේ වෙන් කරගෙන හෝ වෙන් කරගන්නේ නැතිව ආව පාස්පෝර්ට් ගන්න බොහෝ පිරිසක් නේද? දැන් මේ ආපු අය පාස්පෝර්ට් එක නිකන් ගන්නේ නැහනේ. ආණ්ඩුවට සල්ලි දෙනවා. එක්කෝ 10,000ක් නැත්තම් 20,000ක් නේද පාස්පෝර්ට් එක ගන්න. ඊට පස්සේ පාස්පෝර්ට් එක අරගත්තට පස්සේ මොකද වෙන්නේ? කොහේ හෝ රටක නේද කඹුරන්ට යනකම්ම ඒජන්සි කාර්යෝ ගාවයි මැති ඇමැත්තන් ලගාවයි වැඳ වැටෙන්න ඕනේ. සමහර වෙලාවට අතේ කනේ කරේ තියෙන ඒවා විකුණලා දාලා ගේදර ඉඩකඩම් පවා උගස් කරලා තමයි අඩුම ගානේ සමහරු ඩුබායි යන්නේවත්. හොඳේ දැන් මේ ගිය දවසේ ඉඳලා මොකද වෙන්නේ? පුළු පුළුවන් හැටියට රටට ඩොලර් රෙවෙනවා නේද? ඈ ඒ කියන්නේ ඔය ආණ්ඩුවයි ඔය මහ බැංකුවයි හුඟක් වෙලාවට මේ අනබෙර ගහලා කතා කරන්නේ විදේශ ප්‍රේෂණ. ඒවා එවන්නේ ඉතින් මේ පාස්පෝර්ට් එක කරන් යන මිනිස්සු තමයි. හරිද? එතකොට පාස්පෝර්ට් එක ඉල්ලන තැන ඉඳලම පුදුම දුකක්නේ අපේ රටේ ජනතාව විඳවන්නේ. හරිද? විඳින්නේ අපේ රටේ මොනවද නම්බුකාර විදිහට පෝලිම් නැතුව පුරවැසියෙක් හැටියට ගෞරවනීය පුරවැසියෙක් හැටියට ගන්න පුළුවන් කියලා නිකමට හිතලා තියෙනවද? හරිද? ආ බෙහෙත් ගන්න ගියහම පෝලිම වාට්ටුවකට දැම්මහම ඇඳ උඩ එක ලෙඩයි, ඇඳ යටයි 4 වටේ 3-4 දෙනයි. හරිය වැසිකිළියකට කැසිකිළියකට යන්න බෑ. හොඳේ ළමා රෝහල විතරක් කරන් බලන්න. ළමයා ගෙනියන්නේ කැස්සට. ඒ දරුවව දාන්නේ තව උණයි වමනියයි පාචනියයි එහෙම ලෙඩ 3-4ක් තියෙන ළමයෙක් ඉන්න ඇඳකට. හරිද? ඇඳම් පිරලා දරුවන්ටවත් ඇඳන්නේ නැහැ. ඇඳන් පිරලා පහසුකම් නැහැ. හරිද? හෘද සැත්කම් පෝලිම අහන්න 20-28 20-30 වෙනකන් පෝලිම දික් වෙලා. හැබැයි ඒ වෙනකොට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ජනපති රනිල්ට අනුව නම් ඉතින් රට ඒ වෙනකොට සුකිත මුදිත නේද? ආ වෙලා තියෙන්න ඕනි. හරිද? හැබැයි ඊට පෙර රෝගියා මැරෙනවා. කොළඹ සහ නගරබද සුපිරි පාසලකට දරුවෙක් දාගන්න මොනතරම් දේවල් කරන්න වෙනවද නේද? ඒවා ඉතිත් පැලන්තියකට. හරිය පාසල් වලට හරියට වැසිකිලි කැසිකිලි පහසුකම් තියනවද?
නැහැ. හරිද? ගුරුවරයෙකුට යන්න හරිද? එහෙමත් නැහැ මේ රටේ. රෝහලකින් දෙන බෙහෙත් ප්‍රමාණය වගේ 5-6 ගුණයක් එළියෙන් ගන්නට වෙනවා. රෝග පරීක්ෂාවක් කරගන්න වෙලා තියෙන්නේ අහල පහල රසායනාගාරවලින්. නඩු ගියාම නඩුත් පොලිම්. ඇයි අධිකරණ වලට පහසුකම් නැහැ. හරිද? වැඩ කරලා අවුරුදු 60-65ක් වෙලා අඩුම ගානේ අවුරුදු 30-35ක් කඹුරලා හරිද? විශ්‍රාම ගන්නවා. විශ්‍රාම වැටුප ගන්න ආයේ තව අවුරුද්දක් දෙකක් පොලිමේ දුක් විඳිනවා. හරිද? උපාධිය ගන්නවා 10 දුක් විඳලා ඊට පසු රැකියා පොලිමේ. හරිද? පොදුවේ ගත්තාම ID ඔෆිස් එකේ ඉඳලා උපැන්නේ ගන්න තැන දක්වා පොලිම නේද? ඈ ප්‍රාදේශීය සභා පළාත් සභාවල ඉඳලා නගර සභා දක්වා පොලිම් එක්ක බාලගිරි දෝෂය නේද? නැත්තම් අත යටින් ගානක් දෙන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් අද නෙවෙයි හෙට. හොඳේ මේ සියල්ල විඳිමින් විශේෂයෙන් අද නම් රනිල්ගේ ටිරාන්ගේ දේශබන්දුගේ කඳුළු ගෑස් ජල ප්‍රහාර කමින් මිනිස්සුන්ට දහ දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. හොඳේ නමුත් මැති ඇමැත්තන්ලා අරන් බලන්න කැස්සට උනට හිඹිරිසාවටත් සිංගප්පූරු. උඳලා පාර්ලිමේන්තු ගිය දවසේ ඉඳලා කෑම ටික නිකන් බෙහෙත් ටිකත් පිනට ලැබෙන්නේ. හොඳේ පෙට්‍රල් ඩීසල් විතරක් නෙවෙයිනේ අර සුපිරි වාහනත් පිනට හම්බෙනවනේ නේද? මොනවද පිනට හම්බ වෙන්නේ නැත්තේ කියන්නකෝ හරිද? ඊට පස්සේ පුදුම වැඩේ කියන්නේ අවුරුදු 5යි උපරිමයෙන් ඉන්න ඕනේ. අවුරුදු 5යි හරිද? සමහරු ගිය දවසේ ඉඳලා නිදි. එකම එක දවසක්වත් කතාවක්වත් පවත්වලා නැහැ. පැවත්තුවත් කතාවක් මිලූ රහක් නැහැ, රටට වැඩක් නැහැ, කතා කරපු උන්දට වැඩකුත් නැහැ හරිද? අවුරුදු 5යි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. දෙහිහාමුදුරනේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. විශ්‍රාම වැටුප හරිද? දිගින් දිගටම මේ තත්ත්වේ දැන දැනත් මේ තත්ත්වෙම පවත්වගෙන යන්න අපි උදව් කරනවා. අපි පුරවැසියෝද වහල්ලුද කියලා දැන් හිතන්න. අපි වහල්ලු වුණත් අපේ දරුවන්ටත් මේ වහල් සමාජයේම උරුම කරලා දෙනවද කියලා, මේ වහල් සමාජයේම අපේ දරුවන්ටත් උරුම කරලා දෙනවද කියලා කල්පනා කරන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.